අයිබෝන් සුබ දහවලක් වේවා හැමෝටම. අලුත් තැනට අලුත් අවස්ථාවක් දෙන හොඳම තැන ඔබේ සෙත් නිවහන. අදත් සුපුරුදු පරිදි සුන්දර ශනිදාවේ අපි ඔබේ සෙත් නිවහනට ගොඩ වෙලා ඉන්නේ. New Voice වැඩසටහනත් සමගින්. ඉතින් අලුත් හඬක් එක්ක තමයි අද සජී මැදිරි අපි එකතු වෙලා ඉන්නේ. ඇයි මගෙත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙලා ඉන්නෝ? ඇය නමින් ක්‍රිසෙන්ටා ලක්ෂ්මී ප්‍රනාන්දු. අයිබෝන්. අයිබෝන්. කොහොමද ජීවිතේ? ජීවිතේ ඉතින් දුක් කරදර සැප දුක හැමදේම මැද්දේ ඉතින් ගලාගෙන යනවා. ඔව්. ඉතින් අද ඔබේ ගීතය අලුත් ගීතයක් නිර්මාණය කළ තින අපි මේ ගැන කතා බහ කරන්න කලින් ගීතේ පුංචි කොටසක් අපි ගායනා කරමු. රන්පට සීල වියන කඩමලු එඟ දවට නරුවෙtti හීලින් කුස පුරවා මෞපිය කුස පුරවන පිනෙtti රෑ දහවල් නොනිදා දහදිය මුතු විකුණන මුවෙtti මේ දුකිනි උහුලා හින හින හැටි පුදුමයි සිතෙtti බොහොම අපූර්වයි. ඉතින් මේ ගීතය ගැන කතා කරන්න කලින් කැමති ඔබ ගැන මුලින්ම යමක් දැනගන්න ඔබේ පෞද්ගලික තොරතුරු කීපයක් අපි කතා බහ කරමු. මම දැනට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාම නිලධාරි කෙනෙක්. එතකොට මගේ වසම දැන් 73 ඒත්තු කාල. එතකොට මගේ ගෙදර තොරතුරු කියනවා නම් මගේ මහත්තයා ව්‍යාපාරිකයෙක්. එතකොට මට දරුව 3 ඉන්නවා. පළවෙනි එක්කෙනා කසාද බැඳලා මුණුපුරෙකුත් ඉන්නවා. ඒ කියන්නේ තව දෙන්නෙක් ඉගෙන ගන්නවා දැනට. අපි මෙහෙ දැන් අපේ ගම මෙහෙ නෙමෙයි, ගම සින්නපාඩුව කියන ග්‍රාමයේ තමයි මම ඉස්සෙල්ලාම මේ ජීවත් වුණේ. ඊට පස්සේ මෙහෙට එන්න සිද්ධ වුණේ අපේ මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා. අපේ ළමයි 3 නිකලස් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නේ, දුව ලොකු දුවත් ඉගෙන ගත්තේ. ඉතින් ඒක නිසා තමයි මීගමුවට එන්නේ, එහෙටි සේරම ට්‍රාන්ස්ෆර් අරගෙන මෙහාට එන්නේ. හරි. දැන් ගීතය ගැන කතා කරනකොට මේ ගීතේ පද රචනය සංගීතේ අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා බහ කරමු. මේ ගීතය රචනා කරන්නේ අපේ මේ කාමච්චෝටේ දැනට සේවය කරන ග්‍රාම නිලධාරි කෙනෙක්මයි, ප්‍රියන්ත ජයවර්ධන මහත්තයා. ඉතින් මේක මේ ගීතය ඒ වගේම සංගීත නිර්මාණය කෙරෙහි සුසන්ත කාර්ය කරන කියන සුසන්ත අයියා අපේ. ඉතින් මේ ගීතය නිර්මාණය වෙන යම්කිසි පසුබිම කාරණාවක් තියෙනවද? පසුබිම කියලා කියන්නේ මම මේ සංගීතය කියන එක මම විෂයක් වශයෙන් ඉගෙනගෙන නැහැ. නමුත් අවුරුදු 12 ඉඳලා මම ගීතිකා කණ්ඩායමේ තමයි ඉන්නේ පල්ලියේ. මේ පරම්පරාවම කතෝලික මගේ. ඉතින් ගීතිකා කණ්ඩායමට එන්නේ අවුරුදු 12. ඉස්සෙල්ලම මේ ගීතිකා කණ්ඩායමට ආපු ගමම මට තනියම ගීතිකා දෙකක් කියන්න වුණා. ඒ කියන්නේ වගේ අහන්න හොඳයි කියලා ඒගොල්ලන් කිව්වා. තනියම මේ ළමයට ගීතිකා දෙකක් කියන්න දෙන්න ඕනි කියලා හැකලේ පුරුදු කරන්න ආවෙත් මේ මීගම ප්‍රදේශයේ කට්ටියක් ආවේ. මට තේරුමක් නැහැ ඒගොල්ලන් කවුද කියලා. දැන් මතක නැහැ මට. ලෝරන්ස් කියලා එක්කෙනෙක් හිටියා. ඉතින් මේ එහෙම තමයි ගීතිකා තමයි කිව්වේ. ඉතින් දැනටත් මම කඳවල පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ඉන්නවා. මේ ඉතින් මේ ගීතය දැන් මම Facebook එකේ මගේ සින්දු දානවා. සින්දු දාපුවම අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය හිටපු අයේෂා මැඩම් මේ සින්දු හැමදාම ඉතින් එයත් ඔයාලට ලයික් දානවා. එහෙම ඉඳලා ඉවර වෙලා දවසක් මමයි ප්‍රියන්තයයි දෙන්නම ওই මැඩම් ගාව කතා කර කර ඉන්නකොට තමයි මැඩම් කිව්වේ මේ ප්‍රියන්ත ලක්ෂ්මිට සින්දුවක් ලියලා දෙන්න, ලක්ෂ්මියක කරන්න කියලා. එහෙම තමයි මේ ගීතය නිර්මාණය කරන්න
අවස්ථාව ආවේ. දැන් මේ ගීතය දැන් ඔබේ කාර්යාලයේ ඔබේ සගයන් එකතු වෙලා තමයි ඔබ නිර්මාණයට යොමු කරේ. එතකොට කොහොමද ඔබේ පෞලින් ලැබෙන සහයෝගීත්වයෙන් මේ ගීතය නිර්මාණය කරගන්න? මගේ මහත්තයා මේකට සම්පූර්ණම සහය ලබා දුන්නා. ඉතින් මේ හැමතැනටම මගෙත් එක්කලා යන්න ආවෙත් මහත්තයාමයි. දැන් මේ අවස්ථාවට මම එන්න කිව්වලා අද ගොඩක් වැඩ තියෙන හින්දා කොළඹ ගියා. ඉතින් නැත්තං එනවා ඇත්තටම. හැම දෙයකටම මගේ පිටුපසෙන් ඉන්නේ මහත්තයා තමයි. බදාම්මයි තාත්තයි නෑ. ඉතින් දැන් ඔබට දැන් ගීතයක් නිර්මාණය කරනවා කියන්නේ තාමත් ලේසි කාර්යයක් නෙමෙයි. ඉතින් අපි කැමති ඔබට කවුරුන් හෝ ඇති මේ මොහොතේදී ස්තුති කරන්න මේ ගීතය නිර්මාණය කරන ඔබ පස්පසෙන් හිටපු හැමෝටම. ඔව් ඉතින් මට සින්දුව දීම ගැන මම ඉස්සෙල්ලාම ප්‍රියන්ත අයියට ස්තුතිවන්ත වෙනවා. මගේ සහෝදරියක් හොඳ. ඒ වගේම සංගීතය නිර්මාණය කරලා දුන්නේ සුසන්ත කාර්ය කරන මහත්තයා, ඒගොල්ලන්ට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එක රෙකෝඩින් කරේ මේ අරුණ තමිල් මහත්තයා විසින්. ඒගොල්ලන්ටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේකට අපිව දිරිගැන්නුවේ අපේ ආයේෂ මැඩම්. ඒ වගේම එතුමියටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහාය ලබා දීමට. ඔව් එතකොට තවත් ගීත නිර්මාණයක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. සංගීතයේ විෂයක් විදිහට හදාරන්න බලාපොරොත්තුවක් එහෙමත් තියෙනවා. ඔව් මම ආසයි සංගීතය ඉගෙන ගන්න. ඉතින් අර ගොඩක් වැඩත් එක්කලා තාම මට වෙලාව හම්බුන්නේ නැහැ. වෙලාව හොයාගෙන ඉතින් ඒක කරන්න ඕනේ කියලා ඉතින් ඉන්නවා. හරි එහෙමනම් ඉතින් ඔබේ ඉදිරි සංගීත කටයුතු ඒ වගේම ඔබේ රැකියාවේ කටයුතු මේ හැම දෙයකටම අපි සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන් අත්වසේදී බොහොම ස්තුතියි අපිත් එක්ක New Voice වැඩසටහන සමගින් එකතු වුණාට. මේ අවස්ථාව ලබා දීම ගැන ඔබගේ ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇන්ටන් ජයමා මහත්තයා මතක් කරනවා. ගොඩක් ස්තුතියි. හරි බොහොම ස්තුතියි නංග අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වුණාට. එහෙමනම් තවත් දවසක මෙවැනිම වූ New Voice වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ප්‍රාර්ථනා කරන හැමෝටම සුබ දවසක්.